මානව සම්පත විසින්ම නිර්මාණය කර ගන්නා වූ ඊළඟ තාක්ෂණික සම්පත සහ මානවය අතර කිසියම් ආකාරයක ගැටුමක් අපිට දැන් මන නිර්මාණය වෙමින් තියෙනවා. මෙන්න මෙතෙන්දී මානව සම්පතට වැඩි වටිනාකමක් රඳව ගන්න පුළුවන් වෙයිද? ඔව් දැන් මේ දැනටත් අදට ගත්තත් සාමාන්‍යයෙන් දැන් බුද්ධිමත්ම අපේ ලෝකයේ ඉන්න බුද්ධිමත්ම ජීවිය සහ බුද්ධිමත්ම වස්තු වැඩි තාම සලකන්නේ මිනිස්යානේ. ඒක තමයි අපේ බෙන්ච්මාර්ක් එක. එතකොට අපි දැන් ඔය ඔබතුමා ගත්ත ප්‍රවේශය තමයි දැන් ඔය අපි දැන් කතා කරන કૃත්‍රිම බුද්ධිය වගේ දේවල්. දැන් මේව ඇත්තටම නිර්මාණය කරන්නේ මේ මිනිහම තමයි. එතකොට මේවා කාලයක් තිස්සේ දැන් අපි කියන එකට මේ මේ ඒ කියන්නේ එකපාරට ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. මේවා පිළිබඳව පරිශන කරලා දිගින් දිගට කාලයක් තිස්සේ ඇතිවෙච්ච දේවල් තමයි මේ තියෙන්නේ. නමුත් දැන් මේක අර එක්ස්පොනෙන්ෂල් විදියට එහෙම නැත්නම් ඉතාමත්ම ඉක්මනින් දියුණු වෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මෙතෙන්දී සිද්ධ වෙන එක කාරණයක් තමයි ගොඩක් වෙලාවට මුල් අවධියේදී වුණේ ප්‍රියල් අපි දැන් මේක බොහොම සරලව ගත්තොත් කාරණා තුනක් හැටියට ගත්තොත් මුලින්ම අපි සාමාන්‍ය මිනිහෙකුට සාමාන්‍යයෙන් කිරීමට පුළුවන් දේවල් තියෙනවානේ. දැන් දැකීම වගේ දේවල්, ඇහිීම වගේ දේවල්. එතකොට මේ යම් කිසි දෙයක් සෙන්ස් එකක් ගන්න නැත්නම් ස්පර්ශයක් හරි මොකක් හරි දෙයක් ඩිටෙක්ට් කරන්න පුළුවන් දේවල් වගේ දේවල් වලට අපි සෙන්සර්ස් වගේ දේවල් හදලා තිනවා. ඒවා වාහන වලට දාලා තිනවා. ඒවා අපේ තියෙන මේ විදුලි උපකරණ වලට දාලා තිනවා. මේ වගේ දේවල් කරලා තිනවා. පසු කාලෙකදී අපි දැක්කා මේවා ඊට පස්සේ අර රොබෝ තාක්ෂණිය වගේ යම් කිසි දේවල් කරන්න පුළුවන් දේවල් වලට ආවා. ඊට පස්සේ අපි දැක්කා මේ තවත් දෙයක් තමයි මේ කතා කරන අර ඔයගොල්ලන් අපි දන්නවා ෆෝන් එකේ එහෙම ඔය Siri එම කෝටානා කියේ අපිට ආව ඇසිස්ටන්ට්ස් ලා වගේ කට්ටිය ආව ඒගොල්ලන් ලිමිටඩ් කට්ටිය right. ඒ කියන්නේ බොහොම අපි කියනකට මේ ඊටාමත් බුද්ධිමත් නෙවෙයි. නමුත් යම් කිසි දේවල් ටිකක් අපි ඒකට දැම්මොත් පස්සේ අපිට උදව් කරන්න පුළුවන් විදිහට ආවා. නමුත් දැන් පසුගිය කාලවල වලදී අපි දැක්කා මේ අර මේ මිනිහෙකුගේ බ්‍රේන් එකෙන් කරන්න පුළුවන් දිනවනේ මොළයෙන් කරන්න පුළුවන් කාරණා තියෙනවා. එතකොට ඒකත් ඇත්තටම කරෙත් මොළේ ක්‍රියා කරන ආකාරයටම තමයි මේ තාක්ෂණයත් දියුණු කරේ. ඉතින් දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මොළේ අපි දන්නවා ඔබතුමා දන්නවා න්‍යූරෝන තමයි තියෙන්නේ. මේවා බිලියනයක් විතර තියෙනවා. එතකොට මේ බිලියන වලිනුත් අපි කියනවා 100%ක් විතර තමයි මිනිහෙක් මරණකම්ම භාවිතා කරන්න කියලා. ඒකෙන් 95%ක්ම භාවිතා කරන්න නැතුව නැති වෙලා යනවා. හැබැයි මේ න්‍යූරෝන පරිගණක විද්‍යාඥයන් විසින් ඒ විදිහටම සකස් කරන විදිහට හදලා දැන් ඇත්තටම හදලා තියෙනවා මිනිහා වගේම හිතන්න පුළුවන් විදිහේ වස්තු. ඔබතුමා කිව්ව කතාව හරි. මම ඒකට උදාහරණ දෙකකුත් කියන්නම් පැහැදිලි කිරීම සඳහා. දැන් උදාහරණයක් වශයෙන් අපි දන්නවා මම හිතන්නේ 2017 හරි එහෙම ගණන් වල ඔය ගැරි කැස්පරෝ කියන චෙස් ක්‍රීඩාවනේ අර කියන්නේ බොහොම මොලෙන් ගහන්න ඕන ක්‍රීඩාවක් කියලා කියන්නේ. ඔය චෙස් ක්‍රීඩාවේ ඉන්න ලෝක ප්‍රසිද්ධම චෙස් ශූරයාව ඔය කියපු මේ විදිහේ මේ අපි කියන કૃත්‍රිම බුද්ධියක් මගින් පැරද්දුවා. ඒතකොට මේ තිබිච්ච අමාරුම ගේම් එක. ඊට පස්සේ ටික කාලයක් ගියන් පස්සේ ඔය මේ ඩීප් මයින් කියලා තියෙන Google ආයතනයෙන් කරන මේ ඒගොල්ලන්ගේ රිසර්ච් එකක් ඒගොල්ලන් කරා මේ ඊටත් වඩා අමාරු ගේම් එකක් තියෙනවද නැත්නම් ක්‍රීඩාවක් තියෙනවද කියලා බලලා ඔය Go කියලා ක්‍රීඩාවක් තියෙනවා. ඉතාමත්ම අමාරු. ඒකේ මම කියන මේ මං කියන්නේ මේ ඒකේ තියෙන සංකීර්ණ මේවට යන්නේ නැහැ මේ ගණිත දේවල්ට. නමුත් ඒක ඇත්තටම කියනවා නම් ඉතාමත්ම අමාරුයි. දැන් ඒක ඇත්තටම කියනවා නම් ඒගොල්ලන් සෙල්ලම් කරා. සෙල්ලම් කරලා ඉවරලා ඒකේ ඉන්න ලෝක ශූරයව ගෙනල්ලා ඒගොල්ලන් ගැහුවා ගේම්ස් පහක්. මොකද එකක් ගහලා ඉවරලා දින්නොත් එහෙම ඒක නිකන් අර අපි කියනවනේ මේ සම්භාවිතාව අනුව වෙන්න පුළුවන් දෙයක් කියලා සමහරලාට. එඳ පහක් ගැහුවා. ගේම්ස් පහක් ගැහුවාම මේ පහෙන් මම හිතන්නේ හතරවෙනි ගේම් එක විතරයි මනුස්සයාට දිනන්න පුළුවන් උනේ. ඉතුරු හතරම මේ පරිගණකය මගින් ඒ ඩිවලොප් කරපු ඒ કૃත්‍රිම බුද්ධියෙන් දින්නා. නමුත් දැන් එනවා ඔබතුමාගේ ප්‍රශ්නෙට. දැන් ප්‍රශ්නේ තමයි දැන් මොකද්ද වෙන්නේ? දැන් ගොඩක් කට්ටිය කියනවා දැන් මේ දෙක අතර ඝට්ටනයක් එයිද? මොකද්ද දැන් මේකට කරන්න යන්නේ? අපේ තියෙන ජොබ්ස් ටික ඔක්කොම මේ කට්ටිය ගනීද? මොකද්ද වෙන්න යන්නේ කියලා. ඉතින් දැන් මෙතෙන්දී අපිට ගන්න තියෙන ප්‍රධානම කාරණාව තමයි ඔව් සමහර අවස්ථාවන්වලදී ඒකෙන් අපි කියනවා ත්‍රෙට් එකක්. එහෙම නැත්නම් ඒකෙන් යම් කිසි බලපෑමක් එන්න තියෙනවා. දැන් විශේෂයෙන්ම අපිට පේන තියෙන දේවල් තමයි අර නිතරම ඒකාකාරීව කරන වගේ දේවල් වලට
දේවල් වලට ඇත්තරම බලපෑමක් එන්න පුළුවන් ඒවා මේවා මගින් මේ මේ තියෙන තාක්ෂණය මගින් නැවතවට ලබා ගන්න පුළුවන් නමුත් තවමත් මේවා නිර්මාණය කරන්නේ ඇත්තරම කියනවා නම් මිනිස්සයනේ ඒතකොට ඒ නිසා ඒ විශේෂයෙන්ම ওই නිර්මාණශීලී කියනවා අපි කියනවා ඉංජිනේරින් ඒ කියන්නේ ඒක ඒවා ඉංජිනේරු කරණය කිරීම එහෙම නැත්නම් ඒවා නිර්මාණය කිරීම වගේ තියෙන පැතිවලට ඇත්තරම කියනවා නම් ඉස්සරහට එනකොට විශාල මේ ඉල්ලුමක් තියෙනවා. නමුත් අර ඔබතුමා කිව්ව වගේ මේ ගැටෙන්නේ එන්න පුළුවන් ගොඩක් කලාවට සාම්ප්‍රදායිකව අපි නිතර නිතර කරන දේවල් සමග ඇත්තම කියනවා නම් ගැටෙන්නක් එන්න පුළුවන් ප්‍රියන්.